මේ තමයි ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඉෂාරා දේවේන්ද්‍ර. මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සහ අවසන් වරට රජයේ රූපවාහිනී නාලිකාවක සේවය කළ ඇය මීට දින කිහිපයකට කලින් සිය මාධ්‍ය ජීවිතයට සමුදුන්නා. ඊට හේතු දක්වමින් ප්‍රවෘත්ති නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර තැබූ Facebook සටහනයි මේ. උපුටා ගැනීම. මගේ ආසම රසාව මම අත්හැරියා ආත්ම ගරුත්වය වෙනුවෙන්. මේ කතාව මට කියන්න ඕනි වුණේ 2023 තුන්වන මාසේ 15 වෙනිදා. නමුත් ඇයි මම නිවුස් කියන්නේ නැත්තේ, ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදටත් ගොඩක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා. 2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත තියපු මම 2023 තුන්වන මාසේ 15 වෙනිදා ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක දුකක් එක්ක මම මගේ රැකියාවට වඩා ඉහලින් මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගැහැණියෙක් තනියම ජීවත් වුණ පළියට ඒගැණි ගැණියෙක් වෙන්නේ නැහැ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මාධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන. මම ආයතන ගණනාවක සේවය කරලා තියෙනවා. නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහළට යන්න නම් ඔයා මගේ වෙන්න ඕනේ කියන වනශරයෝ. මවාගත පෞරුෂවයක් තියෙන පුස්සෝ. කෙනෙක් ආදරේ වැටුනහම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා. මම මේ ගැන සාක්ෂි එක්ක ඕඩියෝ වීඩියෝ රෙකෝඩින් එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් ඇක්ෂන් අරගෙන නැහැ. මේක මට විතරක් උණු දෙයක් නෙවෙයි කියලා මුළු ආයතනයම දන්නවා. ටීවී එකේ මූණ පෙන්වන්න ආසාවෙන් ආපු ජීවිත ගොඩ යන්න හිතාගෙන ආපු ගොඩක් ගෑනු ළමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්නේ නැති. හැබැයි කවුරුත් හඬක් නගලා නැහැ, කතා කරලා නැහැ. මොකද රස්සා බෝනේ. එහෙම නැතිනම් මේ ගෑනු ළමයි මේ කියන මහල්ලන්ට බයයි. ඒ මහල්ලෝ මීටින් වල ගෑනු වට කරන් ඩබල් මීනින් කතා කියලා කොක් හඬවල හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණයේ වුණ ගෑනු වෙනුවෙන් කතා කරන එක ගැහැණියෙක්ටවත් හයියක් නැහැ. උන් ඔක්කොම යහළුවෝ කියලා තමයි කියන්න වෙන්නේ. කොහොම වුණත් මේ ගැන අදටත් කිසිම ඇක්ෂන් එකක් නැති නිසාත්, මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15ක මාධ්‍ය ජීවිතයේ මේ විදිහට අවසන් කරන්න හිතුවා. මේක මීඩියාවල විතරක් තියෙන දෙයක් නෙවෙයි. මේක මේ රටේ වුණ පළවෙනි සිද්ධියවත් අවසන් සිද්ධියවත් නෙවෙයි. කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනීවිද කියලා තියෙන ලොකු සැකයක්. ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, වයිෆ්, අක්කා, නංගි මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මම වගේම තවත් ගැහැණු ළමයින්ට දුන්න මානසික වදය බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලා මම අයින් වෙලා එද්දිත් හිටපු බලධාරීන්ගෙන් කරපු එකම ඉල්ලීම. ඒ ඉල්ලීම ඉෂ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා. ඉෂාරා දේවේන්ද්‍ර වෙනුවෙන් ආදරය කළාට, මෙතුවක්කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කළාට ඔබට ස්තුතියි. උපුටා ගැනීම අවසන්. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.